අද වෙනකොට මේ රටේ ඩෙංගු ව්‍යසනයක් නිසා මිනිස්සු අකාලේ මැරිලා යනවා. බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත වෛද්‍යවරු කොච්චර මැරෙන්න හැදුවත් බෙහෙතක් නැහැ මේ වෙනකොට ඩෙංගු හැදිච්ච කෙනෙකුට දෙන්න. සේලයින් දීලා හොය තියා ගන්නවා. ඉබේ මේ ළමයා ඉතින් ජීවත් වෙන්න ආයුෂ තිබ්බොත් යන්තම් බේරෙනවා. මේ රටේ මේ වෙනතෙක් මිනිස්සු හොඳ දෙයක් කිව්වම ඒ දේ ෂෙයා කරන්නේ නැහැ Facebook වල page වල. මම මීට කලින් දැම්මා මේ ඩෙංගු හැදුනම පැපොලිස්ම වලින් සුවපත් කරන්න පුළුවන් කියලා. මේ ඩෙංගු වලට කිසිසේත්ම බය වෙන්න මේ වෙනකොට රෝහල් පිරී ඉතිරිලා යන මට්ටමකට පත් වෙලා තියෙනවා. රජයටත් මේක කර කියාගෙන දෙයක් බැරි වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍ය බොරු කයිවාරු ගහනවා. කිසිම තේරුමක් නැහැ ඉන්දියාවෙන් ගෙන්නවද කියලා. මේ මැලේසියාවේ මේ වෙනකොට ඔය පැපොල් වල පැපොල් ගහෙන් ගන්න ඉස්ම බෝතල් කරලා තියෙනවා මේ වෙනකොට ලෝකේ රටවල් කීපයකම. අපේ අර අම්බලංගොඩ වෛද්‍යවරියක් සොයාගත්තේ ඔය පැපොල් ගහෙන් තමයි මේ බෙහෙත සොයාගත්තේ. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඩෙංගු හැදිච්ච කෙනෙකුට පැපොල් ගහේ කඳේ ඉඳලා උඩට යනකොට නැගිනහිර දිසාවේ හත්වෙනි පිටෙන් ඒ කොළේ තියෙනවා නාරටිය වගේ සුදු පාටන්නේ. නාරටිය කොටලා තේ හැන්දෙන් එකයි දවසට දෙන්න ඕනේ. දවස් 3ක් දීපු ගමන් වෛද්‍යවරු හොල්මන් කරනවා මල් ළඟට ඩෙංගු හැදිලා. රෝහල් ගත කරපු දරුවන්ගේ දෙමව්පියෝ ආවම මම මේ දෙයි කියලා ජීවිත බේරලා දීලා තියෙනවා. ඉතින් ඒ අනිත් අම්මලා අහනලු කොහොමද හොඳ වුනේ කියලා. ඩොක්ටර් සාරලු කොහොමද දුන්නේ මොනවද දුන්නේ? කිසි දෙයක් දෙන්නේ නැහැ. මගේ නම් මතේ කිසිම රෝහලකට ගෙනියන්න ඕනේ නැහැ. බ්ලඩ් චෙක් කරාම ඩෙංගු හැදිලා නම් කරන්න තියෙන එකම දේ තමයි නැගෙනහිර දිසාවේ හත්වෙනි පිත්තපල්ලේ ඇඳලා උඩට යනකොට ඒකේ කොළේ නාරටිය වගේ ටික කොටලා ඉස්ම දෙන්න. මේ දෙමව්පියන්ගෙන් මං ඉල්ලා සිටින්නේ ඒ වගේම මේ අපේ මිනිස්සු ඉරිසියාව කෝදයෙන් පිරීලා මේ මිනිස්සුෙකුට ලෙඩ හිටපු ගමන් මේ හොඳට ඉන්න මිනිස්සු මැරිලා යනවා කියන්නේ ඉතන බෑ. මදුරුවෙකුට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. එහෙනම් මේක ෂෙයා කරන්න මං ඉල්ලා සිටින්නේ ඒකයි. අපි හොඳ දෙයක් කිව්වම තව කෙනෙකුට ඒක ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටිනවා.